සංකල්ප පුණ්‍ය කර්මයන්හි නියලිය යුතුය කියලා බලලා මේ ගෙවි යන ජීවිතයේ අනිත්‍ය ස්වභාවය දැක දැක පින් කුසල් රැස් කරන්නේ කවුරුන්ද? මල් පූජා කරලා කවුද එහෙම බැලුවේ? නෑ නිකන් තිබ්බා දන්නා ගාථා හතක් ඉදර කිව්වා. ඒ උදල ගියා මල් පරණත් එකයි පිපුරත් එකයි. අයවද යවන්නේ. ඇත්ත ඒක අපේ තියෙන්නේ එහෙම එකක් පුතේ. සිල් රකින්නේ බාගෙට පින් කරන්නේ බාගෙට එව්වා පිළිබඳව දැක දැන අඳුනාගෙන නෙමෙයි අවබෝධයෙන් නෙමෙයි. දැන් ගෑණියක් වෙලා ඉපදීම පිරිමියෙක් වෙලා ඉපදීමට වඩා බරපතල බරපතල කර්ම විපාකයක් නේද? ඔව් බරපතල කර්ම විපාකයක්. ගැහණියක් කියලා උපදින්නේ පිරිමියෙක් කියලා උපදින්නේ වාසනාවට පුතා. වාසනාව මොකක්ද හඳුන්නේ? ඒකේ තියෙන වාසනාව බලන්නකො. ගෑනුන්ට නිල්ලුම වැඩි. තවබල හිතේ ඈ ගීත තියෙන තරමක් ගෑනු ගැන තමයි. ගීත තියෙන තරමක් ගෑනු ගැන තමයි. අනිත් ගෑනු අයට සමාන පදක් නැහැ. පිරිමියට සමාන පද තියෙනවද බලන්න? පිරිමියට සමාන පද නැහැ. නැහැ නේ. නැකුත්. පිරිමියට සමාන පද නැහැ. හැබැයි ගෑනු පුතුම සමාන පද. ගැහණිය, කත, අඟන, ලිය, ලතා, නාලිය, දිගැසිය, සුකුමලිය, කොමලිය. පුදුම ජාති තියෙන පුදුම ජාති. පිරිමින්ද කියන්නකො බලන්න මට ඔය වාගේ. මේ උන්දලන්නේ ගල් ගෙදිවා. පිරිමි ගල් ගෙදිවා. ගෑනු අයට ඇයි ඇත්තරම පද වැඩි? ඈ? ගෑනු අය පද හදාගන්න හරි දක්ෂයි. පද හදාගන්න දක්ෂයි. ඒ නිසා තමයි ඔය පද කියලා තියෙන්නේ. නිකම්ම නෙමෙයි. සංසාරේ කර්මයක් කරලා ගැහණියක් වෙලා ඉපදුනා. ඒ ඉපදිච්ච ගැහණු කොමත් නානා පද අමුණාගෙන අමුණාගෙන තවත් අපායටම යන්න ඔට්ටු වෙනවා. එහෙම තමයි තියෙන්නේ. තවත් අපායටම යන්න ඔට්ටු වෙනවා. මොකද හඳුන්නේ අපි කරපු කර්මෙ? ඔබ පෙර භවයන්හිදී සල්ලාල වැඩ කරලා තියෙනවා. එක දෙක පිදිය යුත්තම් පුඩලා නැ නිග්‍රහ කරලා තියෙනවා. පිදිය යුත්තම් සත්වයාට කායිකව මානසිකව වේදනා දීලා තියෙනවා. ඒකේ කර්මය මෙදා පාර ගෙවනවා. උදාහරණයක් කියන්නද? ගෑනු ළමයෙකුයි පිරිමි ළමයෙකුයි ඉස්කෝලේ පිට්ටනියේ සතියේ දවසක පන්තියේ අනිත් ළමයි කණ්ඩායමත් එක්ක සෙල්ලම් කර කර ඉන්නවා අවුරුදු 12ක් විතර. මේ ළමයි 50ක් විතර සෙල්ලම් කරන අතරේ දවල් 10ට විතර අර එක ගෑනු ළමයෙකුයි පිරිමි ළමයෙකුයි වැඩි විය පැමිණෙනවා. අර ළමයි අතරේ කොල්ලා වැඩි විය පැමිණිච්ච බව දන්නේ. දැනුනෙත් නෑ, පෙනුනෙත් නෑ, හැඹුනෙත් නෑ. කොල්ලා සෙල්ලම් කරනවා බෝල් ගහන. ගෑනු ළමයා වැඩි විය පැමිණිච්ච එක ගෑනු ළමයාට දැනුණා. අහල පහල අයටත් පෙනුණා. ඒ ගමන විජහට ගුරු මණ්ඩලයට කියලා මේ ළමයාව ගෙනිලා කාමරයකට දාලා වැව්වා. ගෙදරට පණිවිඩයක් ඇරියා. ගෙදරින් ලොකු ටෙන්ඩරේ දාක් ඉතර සීට් එක උතරගෙන ඇවිල්ලා මේ කිව වැහුවා. වහලා වාහනයක දාලා අරගෙන ගිහිල්ලා ගෙදර තියෙන කරුවලම කාමරේට දාලා වැහුවා. දැන් මොකද වුනේ? වැඩි විය පැමුණා දෙන්නේ එකේ බෝල් ගහනවා පිට්ටනිය අනික හිරේ ගියා. ඒක ගෑනු කොම මත මිසක් පුතා පිරිමි කොම මත එච්ච එකක් නෙමෙයි.
පිරිමිකොම මත නිදහසේ නිවහල්ව ජීවත් වෙනවා, ගෑනුකොම මත හිරගත වෙනවා. ඊට පස්සේ පින්නතුනේ මාසිකව ඍතු විපර්යාසයකට ලක් වෙවි. මේ ළමයා කායික මානසිකව විදිනවා. කොල්ලට ඒක නැහැ. කසාදයකට ගිහිල්ලා දරු ගැබක් හටගත්තාම දරු ගැබ හටගන්නේද ගෑනු කෙනාගේ කුසේමයි. ඕක මාරු කරන්න පුළුවන්ද? තොට හයිය තියෙනවා. ඒ හින්දා මට උස්සාගෙන ඉන්න බෑ මේකේ මල්. ඒ හින්දා උඹ උස්සාගෙන ඉඳපන්. පුළුවන් නම් මේ ගෑනු ඒකක් කරේ තියෙනවා. ඒ තරමට මිනිස්සුත් මහ මෝඩයි අප්පා. පිරිමි හරිම වහල් ගතියක් තියෙනවා ගෑනු ඉස්සර. හරි වහල් ගතියක්. මං මේ ළඟදී දබුල්ලේ කවුමට ගිහිල්ලා බඩු වර්ගයක් ගේන්න කඩෙන් බඩු ගන්නකොට මගේ ශ්‍රාවකයෝ වගේක් ගමනක් යන්න ඇවිල්ලා මාව දැකලා ඇවිල්ලා අපේ හාමුදුරුවනේ අනේ සමාවෙන්න ඕනේ, ගිලම්පස දානයක් දී ගන්න ඕනේ, එහෙනම් වඩින්න ඕක කියලා කිව්වා. මං කිව්වා කොහොමද කුලප්පුවට දන් දෙනවා? නෑ නෑ හාමුදුරුවනේ අනේ වඩින්න, කරුණාවෙන් වඩින්න කියලා මට පෙරෙත්ත කරනවා. ඒ ගමන මං ගියා ඒ ළඟදී පොහොටලේ. මං වාඩි වෙච්ච තැන ඉස්සරහා මේසේ අලුත් ජෝඩුවක් කසාද වැදපු. අලුත් ජෝඩුවක් ඇවිල්ලා කෑම කන්න. ගෑණි කනවා, මිනිහාගේ පිඟාන තියාගෙන ඉන්නවා. මිනිහාගේ පිඟානේ නෑ මොකවත්. අනිත් කෑමත් මේසේ උඩ තියෙනවා. ගෑණිගේ පිඟානට කෑම බෙදලා දැන් ගෑණි කනවා. මිනිහා ගොම්බට දෙකේ දෙකේ පොල්ලක් ඒ වෙලාවේ එහෙම තමයි හිතුනේ මේකට තලන්න ඇත්තන් කියලා හිතුනේ. මිනිහා ඉඳගෙන මූදු මාළු කෑල්ලේ කටු ඇර ඇර කටු ඇර ඇර හීන් හීන් කෑලි අර කිද කඩලා තියෙනවා. මේ පව්කාර පෙරේතයා උගේ අම්මට, උගේ අම්මට එක දවසක් කොහොම දීලා තියෙනවද? කටු ඇර ඇර ළඟ ඉඳගෙන වහල් පෙරේත ගතියන්නේ. අර අතපය තියෙනවා කාපිය කටු ඇරගෙන. ඊට පස්සේ තමන්ගේ පාදේ කන්දට තියෙන්නේ නෑ. අර දෙනෝ දහක් දෙන ගොඩ මැද්දේ මේ කර්ශනේ හස පෙන්නන ඇත්තම ආදරේ දුයි. ඇත්තම ආදරේ නම් අම්මට ඊට වැඩි ආදරේ කරන්න එපා. ගෑනු අතර ඉන්න ශ්‍රේෂ්ඨතම කාන්තාව පිරිමියෙකුට මුණ ගැහෙන අම්මනේ. ඒ අම්මාට ගරු කරන්නේ නැති මිනිහෙකුට පුළුවන්ද තමන්ගේ බිරිඳට ගරු කරන්න? බෑ ගරු කරන්න. මන් දන්නවා ඒක සට කපට කෛරාටික රාගික පෞසිතුවිල්ලක් විතරයි උතර තියෙන්නේ. එහෙම නැත්තම් තමන්ගේ මෑණියන් එක මේ ස්ත්‍රී සංහතියේ පිරිමියෙකුට මුණ ගැහෙන උතුම්ම ස්ත්‍රිය අම්මා. ඒ උදාරත්වය දැකලා නැති පෙරේතයක් පුතා අතර තියෙන්නේ. මම ඒකයි කිව්වේ ගැති කියන. පිරිමි එකක් කර ගහනවා බැරි වෙලාවත් ගැබ්බර බවත් මට බෑ උඹ අරගලින් කියලා කිව්වොත් මෙවුන් දායක කරේ තියාගෙන කිල්ලි ගාලි ගිහිල්ලා ඉඳගලීද. ඒ තරම්ම ගැති බව. නමුත් පුතා සංසාරයේ කරපු කර්මයකට ගෑනුකමට උරුම වෙලා තියෙනවක මාරු කරන්න බෑ පුතා. ජේසුස් වහන්සේට ඇන ගැහුවා අඩුයි, ඔබට ගැබ්බර බවට විද්ද ඒවා වැඩි. පිරිමියාට කිසි කැක්කුමක් නෑ. ඔය අඟල් දෙකේ කටුවකින් අයිනවා නේද? දරුවාගේ නාමෙන් එක කට්ටක් ඇල්ලලා තියෙනවද කියලා බලන්න මිනිහට. මිනිහට විදින්න ගෑන් තමයි විදින්න. ඊට පස්සේ දරුවෝ ප්‍රසූත කරනකොට ඒ ප්‍රසව වේදනාව මං හිතනවා මේ ලෝකයේ මානවයෙක් විඳින මරණ වේදනාවට දෙවෙනි වේදනාව තමයි දරුවෙක් බිහි කරන එක. අසහාය කායික මානසික වේදනාවක් විඳලා දරු පැටියෙක් ලෝකයට බිහි කරන්නේ
ඒක කවදාකවත් පිරිමියෙකුට විස්තර කරන්නත් බෑ, විඳලත් නෑ, විඳින්න හම්බෙන්නෙත් නෑ. ඒක කාන්තාවක්මයි විඳින්නේ. ඒ බිහි වෙච්චි දරුවා වේදනාවෙන් බිහි කොට උගේ සකල විද කැතකුණු අතගාමින් නිදිවරමින් දුක් විඳමින් ඌතනන්නේද අම්මා. අවසානයේ ළමයෙක් වරදක් කරපු ගමන් බැනුම් අහන්නේද අම්මා. උගේ අම්මට කියලා ලියන්න. උගේ අම්මට කියලා ලියන්න. ඇයි? ඒ කතාව සාධාරණයි පුතා. හේතුව බඩේ ඉඳලාම හදාගෙන ඇවිල්ලා ලෝකේ ඉදිරියේ තිබ්බේ අම්මා නිසා. ඌ හරියට හැදුවේ නැත්තම් බැනුම් අහන්නේ අම්මා තමයි. එහෙනම් පින්සිතින් පින්නතුනේ අපි බණ අහනකොට ලාභ රාශියක් ලැබෙනවා. අසුතං සුනාති සුතං පරියෝදපේති කංකම් විතරති දෙත්තේ මුජුං කරෝති චිත්තමස්ස පසීදති කියලා නොඇසු දේවල් අහනවා. අහලා තියෙන භාගයට දාන්න දේවල් සම්පූර්ණ වෙනවා. ඒ වගේම සැකසහගත තැන් නිසැකව විශ්වසනීයත්වය ඇති වෙනවා. දිට්ඨි මුජුං කරෝති ඍජු දැක්මක් ලැබෙනවා. මිත්‍යා දෘෂ්ටිය නැති වෙලා යනවා. චිත්ත මස්ස පසීදති. මෙලව ජීවිතයේ සතුටත් පරලොව ජීවිතයේ සතුටත් සදාකාලික සතුට නැමැති අමා මහ නිවනින් සැනසීමක් ලැබෙනවා. ඒ උතුම් ප්‍රතිලාභයන් රාශියක් ලැබෙන අටියෙන් සිදු කරනු ලබන මේ උත්තරීතර ධර්මදේශනාව වෙනුවෙන් මා මාතෘකා කරන්නට යෙදුනේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ගැඹුරු සූත්‍ර දේශනාවක සොඳුරු හීන් සූත්‍ර කාණ්ඩයක්. ඒක මට හිතුණා ගැළපෙයි කියලා මේ උන්දලා. මොකද්ද මම මාතෘකා කළ සූත්‍රේ? ධම්සප්පවතු සූත්‍ර දේශනාවේ සූත්‍ර පාඨය. ද්වේමේ භික්කවේ අන්තා පබ්බජිතේනන සේවිතම්බා යෝචායං කාමේ සුකාම සුකල්ලිකානු යෝගෝ හීනෝ ගම්මෝ පෝතුඤ්ජනිකෝ අනරියෝ අනත්ත සංහිතෝ යෝචායං අත්ත කිල මතානු යෝගෝ හීනෝ ගම්මෝ පෝතුඤ්ජනිකෝ අනරියෝ අනත්ත සංහිතෝ. පින්වතුනි, ඕකත් කරුමයක් වාගේ මට දැනෙන. අවසරයිනේ. අවසරයි. මේ හේවන් වල ඉඳ තියෙනවා පුතා, මේ තියෙනවා, මේ ඉස්සරහා තියෙනවා, මේ පැත්තේ තියෙනවා. උඩ සහ බිම දෙකම බලලා වාඩි වෙන්න ඕන පුතේ. සූර්යා මුදුන් වෙනවා කියලා දැනින් දෙපැයි. එතකොට අවුව වැටෙනවා. ඉර මුදුන් වෙන්න මුදුන් වෙන්න අවුව සැර වෙනවා. මං අහගෙන හිටියා මේ තද අවුවේ ඉන්න එපාලු, මේ උන්දලගේ මොලේ කුරුවල් වෙනවලු කියලා අද ප්‍රවෘත්ති වලට උන්දේම කිව්වා. එහෙනම් මේ දවස්වල තියෙන අවුව එච්චර ගුණ නැහැ. කාටවත් කරදරයක් වෙන්නේ නැති වෙන්නේ. හීන් සැරේ මේ ඇතුලේ ඉඳ තියෙනවා ගොඩක් ශාලාවේ. එහෙනම් පහසු තැනකින් හීන් සැරේ වෙනස් කරලා වාඩි වෙන්න. අවුවේ ඉන්න අය පමණක්. අනිත් ඒ උන්දලත් අර රැහේ ගතියට ඒ පස්සේ යන්න එපා. අවබෝධයෙන් කටයුතු කරන්න මාන්සි ගන්න. ඔබ ඔය ඉන්න තැන් වල ඕම් ඔහෙ වාඩි වෙන්න. දැන් ඉර මුදුන් වෙනකොට ඔය හට් එක යට හේවනම රැඳෙන. ඉර මේ වෙලාවේ අංශක 75ට විතර තියෙන හින්දා ඒ ඇලේට ටිකක් වැටිලා තියෙන. එහෙනම් අවබෝධයෙන් සත්පුරුෂයන් හැටියට මේ බණපද ටික අහන්ද මේක පින්නතුනේ සබරගම පලාතකම ගැලපෙන එකක් මං කියන්න හදන. ඔව්,
සාධිපාරයක් පවත්වන්න පොදයන් ඇති ඈ. පින්නතුන් ධම්මසක්කාතුන් සූත්‍ර දේශනාවේ මොනවද උගන්වන්නේ? මොනවාද ධම්මසක්කාතුන් සූත්‍ර දේශනාවෙන් අපිට උගන්වන්නේ? ඔය දහම් පාසල් පොතේ තියෙනව නේද පුතා? දහම් පාසල් පොතේ තියෙන. දහම් පාසලේ 6 7 8 9 10 11 පොත් ටික ඔක්කොගෙම තියෙන. විශේෂයෙන් 8 9 10 11 නම් තියෙනවම. මොනවද ගන්න? මාතුතාලාටේ නමේ ඔය දහම් පාසල් පොත්වල තියෙනවා පාඩමක් චතුරාර්ය සත්‍ය කියලා. ධම්මසප්පවතු සූත්‍රයේ උගන්වන්නේ චතුරාර්ය සත්‍ය දේශනාව. දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය, මාර්ග සත්‍ය. දුක, දුකට හේතුව දුකින් අත මිදීම, ඒ සඳහා වූ මාර්ගය. මේ ටික තමයි උගන්වන්නේ. මේ ටික උගන්වන්න බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ මේ ධම්මසක්කාතුන් සූත්‍ර දේශනාවේ මුලින්ම පද නමක් දාලා දෙනවා. චතුරාර්ය සත්‍ය අනුව ගමන් කරන්න මුලින්ම පද නමක් දාලා දෙනවා. අපි ඉන්න පරිසරය පිරිසිදු කරගන්න කියලා. පිරිසිදු කරලා හොඳ ශක්තිමත් පද නමක ඉඳගෙන ඒ වැඩේ කරන්න ඕන. ඒක තමයි මම මේ කියන්න හදන්නේ. බෞද්ධයාට පද නමක් තියෙනවා. පද නමක් නැති ගමනක් අපේ තියෙන. ද්වේ මේ භික්කවේ අන්ත. ඇවැත්නි අන්ත දෙකක් ඇත. පබ්බජිතේන නසේවිතබ්බා පැවිද්දම් විසින් අනුගමනය නොකළ යුතු. එහෙම තියෙන නේද? පැවිද්දම් විසින් අනුගමනය නොකළ යුතු අන්ත දෙකක් ඇත කියලා තමයි තියෙන්නේ. එතකොට එහෙනම් ගීයන්ට වැඩක් නැති වෙයි. ඈ? ගීයන්ට වැඩක් වෙනවා. ඉස්සරවම පැවිද්දව අවබෝධ කරගෙන ඉඳපැයි ගීයෝ ගාවට යන්න. ඊට පස්සේ ගිහියන් ගාවට ගිහිල්ලා කියන්නේ කිව්වේ මා දේශනා කොට වදාළ ඔය සදාතනික ලෝක සත්‍යයේ ගයක් ගයක් ගානේ මගක් මගක් ගානේ ගමක් නිගමක් ගානේ ගිහිල්ලා ලෝ සතුන්ට අවබෝධ කරලා දෙන්න කියලා අනුදැන වදා. මුලින්ම හැබැයි භික්ෂූන් වහන්සේලා ප්‍රබුද්ධ කොට, ශික්ෂාකාමී කොට, ඥානාන්විත කොට ලෞතර තථාගත දර්ශනය අවබෝධ කරවලා තමයි පටන් ගන්න. අන්ත දෙකක් තියනවලු අත්හරින්න ඕන. බෞද්ධයෝ විසින් මොකක්ද අන්ත දෙක? අත්ථ කියලා මතානුයෝගයයි කාම සුකල්ලිකානුයෝගයයි. අත්ථ කියලා මතානුයෝගය කියන්නේ ශරීරයට දැඩි දුක් දීම. කාම සුකල්ලි කාමයෝගේ කියන්නේ සැපදී. දැන් ඔයාලා ඔය දෙකෙන් එකක් අතහැරලා තියෙන්නේ නේ? කොහොමද අතහැරලා තියෙන්නේ? දුක් දෙන එක අතහැරියා. නිවන් දකින්න හිතාගෙන ඈ දුක් දෙන එක අතහැරියේ නිවන් දකින්න හිතාගෙන දැත්තටම නෑ නෑ. පෙරේත කමට තමයි දුක් දෙන එක අතහැරලා සැප අල්ලනවා. දුක් දෙන එක අතහරිනවා සැප අල්ලනවා. අදටත් ලෝකේ දුක් දෙන අය ඉන්නවා පුතා, විමුක්තිය ප්‍රාර්ථනා කරගෙන. ඔය ඉන්දියාව වැනි
රටවල්වල ගෝත්‍රිකය ඉන්න රටවල්වල මිත්‍යා දෘෂ්ටි ගැත්තු දුක් දෙනවා. මම දැක්කා මේ අවුරුද්දේම ජනවාරි මාසේ ඉන්දියාවේ Hindu භක්තිකයෝ Hindu ආගමික උත්සවයේ වෙලාවේ මිලියන 5ක් මිලියන 5ක් පෙරහැරේ ආවා ගංගා නම් ගඟට. ඇයි? පව් හොදන්න පුතා. පව් මයිල් වල වෙන්න ඇති ඇත්තේ. පව් ඇත්තේ මයිල් වල. මේ ඇත්තෝ ඇවිල්ලා රෙදි පිළිගලෝලා ගොඩින් තියලා ගඟට බහැලා සෑහෙන වෙලාවක් ගඟේ නානවා පව් හොදලා යන්න. එතකොට පින් දැන් පව් මයිල් වල හැමේ තියනවා නම් පිනුත් තියෙන්න පුළුවන් පුතා. මයිල් වල හැමේ දෙකම යනවනේ. දෙකම යනවා. මිස් බෝල් එකක් ඉතුරු වෙන්නේ. වැඩක් නැහැ. එහෙම මිත්‍යා දෘෂ්ටිකයි පුතා දුක් දෙනවා. සමහර අය ඉන්නවා ගෝ වෘත. හරක් වාගේ මුළු ජීවිත කාලෙම ඉන්නේ. හරක් වාගේ හතර පහ යනවා. අර හරක් කන විදියටම කනවා, හරක් බොන විදියටම බොනවා. හරක් වාගේ බුදිනවා. කොහේ හරි අගුවක පිදුරු ගොඩක. සමහර අය ඉන්නවා සුනක වෘත. බල්ලෝ වාගේ. ඒක සීලයක් කියලා නිවන් දකින්න බල්ලා වාගේ හැසිරෙනවා. බල්ලා වාගේ කනවා බොනවා ඉන්නවා. නිදිනකොට ගෙදර තියෙනවා. ගෙදර අනික්කෙවුන් ඉන්නවා. අර අධිකතර සීල් සමාදන් වෙන එවුන්දා. වාත්තේ අලු ගොඩක් හරලා ඒකේ බුදිනවා අලු පුතා. වාත්තේ අලු ගොඩක් හරලා ඒකේ බුදිනවා. යා සීලයක් ලුවේ සමාදන් වෙන නිවන් දකින්න කියන. එක එක වෘත සමාදන් වෙනවා. තව පිරිසක් ඉන්නවා ඉන්දියාවේ ග්‍රීස්ම ඍතුවට පුතා මද්දහම් වෙනකන් ගල්තලා රත් වෙන්න ඇරලා ඒ ගල්තලා වලට ගිහිල්ලා රෙදි ටික ගලවලා තියලා නිර්වතින් බද්ද පරියන්කෙන් ඉඳගෙන ඉන්නවලු පුතා අර ගල උඩ කරුමේ පුච්චන්න කියන. උන්ට තේරෙන්නේ නැහැ කරුමේ කොහෙද තියෙන්නේ ඒක පුච්චන්න පුළුවන් එකක්ද? ගල් තලාවේ ඉඳගත්තාම කරුමේද පිච්චෙන්නේ? තමන්ගේ ශරීරයේද? මේවා මොකක්වත් දන්නේ නැති මිත්‍යා දෘෂ්ටික මොවුන් අර ගල් තලාවල ඉඳගෙන කරුමේ තවලා දවලා පුච්චලා දාන්න කියලා හිතනවා. අපේ රටේ තියෙන අපේ නඳුනේම මිත්‍යා දෘෂ්ටික එක එක දේවල් පස්සේ ඇවිදින මිනිස්සු. මම දැක්ක මේ පහුගිය කාලේ බුදුහාමුදුරුවෝ ඉපදුනේ ඔය හබරන දිහාලු කියලා. ගංගා නංගගේ එහෙලු තියෙන්නේ, නේරංජාව එහෙලු තියෙන්නේ, කුකුත්තා නදිය එහෙලු තියෙන්නේ, අනෝමා නදිය එහෙලු තියෙන්නේ, රජගහනුවර එහෙලු, කිඹුල් වත්තුර මෙහෙලු. මේ ලංකාවේ පුතා එක එක ගංගොල නම් දාලා මේ ලෝක ඉතිහාසයක ලෝකෙක මිනිස්සු දකින බෞද්ධ සංස්කෘතිය දර්ශනය අමුවේ විනාශ කරලා දාපු පෞකාර සිවුරු පොරවාගත් බුද්ධ පබ්බජිතයෝ ජාතියක් සමාජය විනාශ කළා. විනාශ කළා මිත්‍යා දෘෂ්ටික ජාතිය. ආත්මార్థකාමී ප්‍රතිලාභ පතා සිද්ධ කරපු අපරාධය. ඒ වගේම පින්නතුනි ඔයාලත් කෙරුවේ දුක ඇතෑරියා. හැබැයි නිවන් දකින්න කෙලෙස් දුරු කරන්න හිතාගෙන නෙමෙයි නේද? සැප විඳින්න හිතාගෙන. සැප විඳින්න හිතාගෙන. බලන්න ඔයාලා ඉඳගෙන ඉන්නේ උව. ඉස්සර අපි බුදියවෙ මොනවාගෙන? පැදුරු වල. මොන පැදුරුද? පාම් පැදුරු. දැන් මෙතන එක ගෑණියක් හරි පාම් පැදුරක ඉන්නවද? ඈ නෑ සුද්දාගේ පැදුරේ ඉන්නේ. සුද්දාගේ පැදුරේ තමයි පුදුම සනීපනේ. පුදුම සනීප. ඒ සුද්දාගේ පැදුර ගන්න ඇති වෙනකොට හොරකම් කරනවා රටේ. හොරකම් කරලා කොහෙන් හරි සල්ලි අම්බකගෙන සුද්දාගේ පැදුරක් අරන් ඉඳ ගන්නවා. වලේ පංගස් ටිකක් ගලවාගෙන ඇවිල්ලා අවුවේ දාලා රාත්‍රියේ නිදහසේ පැදුරු කෑල්ලක් වියා ගන්න තිබිච්චි හයිය. දැන් මේ ඉන්න ගෑනු අයට තියෙනවා
අඳුරන්නේ නැන්නේ පුතා. ගල් හැදන්නේ, මල් හැදන්නේ, හැවන් දන්නේ, තුන් හිරියා දන්නේ, පොතුකොළ දන්නේ, වැටකෙයියා දන්නේ, දුනුකෙයියා දන්නේ, තල්පත් දන්නේ, පොල්පත් දන්නේ, මොකක්වත් දන්නේ. නෙවුන්දා සුකෝ භෝගේ. අයපදු වියවියා පංගස් මැද මැද ඉඳදී අපිට අපිට වැඩ මොනවාද? පෝරුවක් විතර ජංගම දුරකථනයක් ගත්තා, කනේ තියා ගත්තා, ඇලේට ස්කූටරේ ගත්තා, ඉඳ ගත්තා. ගම වටේම රවුමක් ගියා. ජනාධිපතිතුමාට පින් සිද්ධ වෙන්න ගෑනු කුලප්පුව ටිකක් නැවැත්තුවා. ශිෂ්‍යත්වය කැන්සල් කෙරුවා. නැත්තම් ගෑනු කුලප්පුවක් තිබ්බ. ශිෂ්‍යත්වය කියලා එකක්. ඈමුලන් කොල්ලා නෙමෙයි විභාගෙ දියන්නේ මේකිනි. පුදුම පාපයක්. ඉස්කෝලේ බින්න බහැලා ඉන්නේ. ඇත්තටම දීග කීයක් අරුණද බලන්නකො ශිෂ්‍යත්වයේ ඉන්න. පන්තිම ගිහිල්ලා. පන්තිම ගිහිල්ලා මෑහුන්දාට ලකුණු 200ක්. රහේ චොප්පිය කාත ඇරලා දෙවෙනි එකට ගියා 200නේ. අවසානයේ අර කොල්ලොත් විනාශ කෙරුවා, පවුලත් විනාශ කෙරුවා, ගෙදර තිබිච්ච ආර්ථිකයත් විනාශ කෙරුවා, සමාජ ක්‍රම වේදයක් විනාශ කෙරුවා, නන්නත්තර කරපු සමාජ ක්‍රමයක් හැදුවා. චූටිවුම් බාගෙට මරලා හිටියේ වද කෙවුවා. මට මතකයි එක ශිෂ්‍යත්වයකට මේ අවුරුද්ද නෙමෙයි ගිය අවුරුද්දේ ශිෂ්‍යත්වෙට ළමයි විභාගෙ ලියලා ප්‍රතිඵල ඇවිල්ලා දැන් ප්‍රතිඵල කියනවලු. ඒකොට එක පොඩි එකෙක්ගේ ප්‍රතිඵල කියලා ඉවර වෙලා පේල් කියලා කිව්වලු. කටකාර පොඩි එකෙක් නැගිටලා ගොල් අපේ අම්මට හොඳ වැඩේ කියලා. ඌ හිතාගෙන ඉඳලා තියන්නේ අම්මාගේ උවමනාවට මොකක් හරි කොරන එකක් කියලා. ඌ නැගිටපු ගමන් ගොල් අපේ අම්මට හොඳ වැඩේ කියලා. මොන තරම් වෛරෙන් ඉන්නද පුතා? මොන තරම් කේන්තියකින් ඉන්නද? එක කොල්ලෙක් දුවලා 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 ගිහලා තාත්තා වත්තේ වැඩ කර කර ඉඳිද්දි එල්ලුණාලු. ඒකමද? ඇයි පුතේ ඇයි කියලා කලබල වෙලා මේක අපයා ගහගෙන ඉඳා මොකද උනේ කියලා හැව්වහම මෙහෙම කොල්ලා හැරිලා බැලුවලු. බලනකොට කොල්ලොකුත් තරම් කොල්ලගේ අම්මා එනවලු. ඒගොල්ල කොල්ලව පිටිපස්සට අරගෙන ගෑණි පැත්ත බලාගෙන මොකද වෙලා තියෙන්නේ? මොකද වෙලා තියෙන්නේ කියලා අහන්න. ශිෂ්‍යත්වයට තව දවස් කීයක් තියෙන්නේ? ඒගමන තමුසෙට පිස්සුවයි. මේ කොල්ලව මරන්න නැතුව ඒකට නිදහසේ ඉන්න දෙනවා කියනකොට ගෑණි කිව්වලු මහායකා වාගේම හරකෙක් වෙයි කියලා මම මේ ඔට්ටුවේ. ඒගොල්ලෝ මාමිනිය කිව්වලු උඹ බැවිලා ඒ හරකගේ කරේ ඈඳුනා මිස මං ගිහිල්ලා ඈඳගෙන ආවේ නෑ කිව්වලු. ඒ හරකගේ පිටින් ඒ හරකා ආදින බර මත කකා පියන ඔය කතාව මට නෙමෙයි උඹට කිව්වලු. ඒකල මගේ අතින් ඇවිල්ලා මිනිහා කිව්වා මෙවුන් නම් හදන්න බෑ හඳුන්නේ කියලා. ඇත්ත කතා. මෙවුන් නම් හදන්න බෑ තමයි. කොච්චර කියලා කියලා අනිත් පැත්ත බලාපන් ඒකමනේ කරන්නේ. ඒ වරදම කරනවා. අවබෝධයෙන් බලන්නකො මේ බාල පරම්පරාවේ දරුවෝ ඔක්කොම විනාශ කරේ මෙවුන් දරා නෙමෙයිද කියලා. මට පෙන්නන්නකෝ අවුරුදු 15 16 17 18 19 ඔයාලගේ කොල්ලෙක් මෙතන නෑ කොයියෝ හාඳුරුවෝ කියලාද දහම් පාසලේ ළමයි ටිකක් ගෙන්නලා ඇති? එහෙම නැතුව අද රාත්‍රියේ තිබුණා නම් එවුනොත් නෑ දහම් පාසල් ළමයි ටික නැ. කවුද ඔය ළමයි හැදුවේ? නම් මෙසීලී නැති. දැන් ඔයාලගේ මේ කුඹුරු තියෙනවනේ තැන් තැන් වල පොඩි පොඩි.
ඔය කුගුරු යායවල් වල හොඳට බලාගෙන ඉන්නකෝ. අවුරුදු 15 16 17 18 19 20 21 22 වයසේ ඔළුව වලින් කුඹුරේ ගැවසෙනවා පේනවාද කියලා. උදැල්ලක් ගත්ත, කැත්තක් ගත්ත, නගුලක් ගත්ත, ගොයිලෑල්ලක් පෝරුවක් ගත්ත කොල්ලෙක් ඇවිදිනවද බලන්නකෝ ඒ වයස් කාණ්ඩේ. නෑ කාටද හෙට දවසේ කුඹුර? කාටද ගොවිපොළ? කාටද කෘෂිකර්මාන්තය? කාටද යකුම් මට්ටමේ ජීවන දර්ශනයක් පිරිනමන්නේ? ඉන්නවද අපි හදලා? නෑ. රටට බර වෙච්චි, ගෙදරට බර වෙච්චි කුසීත කම්මැලි ජාතියක් ඔබ නිර්මාණය කරලා තියෙනවා. අපි සැප හොයාගෙන යන්න දුක ඇතහැරියා. සැප අල්ලාගෙන දැන් ඔට්ටු වෙනවා මේ ඉන්ද්‍රයන්ට සැප දෙන්න. පින්නතුනි, බුදුහාමුදුරුවෝ අනුදැන වදාරනවා, ඔබ මේ අන්ත දෙකෙන් අත මිදලා මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය නොකොට රාගිකව කෙලෙස් බරව සැපෙහිම ඇලුනොත් ඔබට අනිසි ප්‍රතිඵල, අවාසනාවන්ත ප්‍රතිඵල, දුක් සහිත ප්‍රතිඵල පහක් උරුම වෙනවා කිව්වා. මොනවාද ඒ පහ? හීනෝ, ගම්මෝ, පෝතුජ්ජනිකෝ, අනරියෝ, අනත්ත සංගීතෝ. එක හීනෝ. සැප දෙන්න ගියාම හීනෝ භාවයට පත් වෙනවා. මොකද්ද හීනෝ කියන්නේ? පහත් බව, පහත් බව. කුල හීන, බෙල හීන, ධන හීන කියලා හැම අපි අහලා තියෙනවා. පහත් බව. අපි හිතාගෙන ඉන්න උපතින්ම උසස් කියලා නේ. දැන් අපේ මාන්නයක් තියෙනවා නේ උපතින්ම උසස්. උසස් ජාතිය ලංකා. මම අර මුලදී කිව්වේ උසස් ජාතිය ගැන. පහත්ම ජාතිය වෙලා පුතා. ලෝකේ උසස්ම ජාතිය හැටියට හිටියේ. දැන් පහත්ම ජාතිය වෙලා. සිංහලය. ඇයි? වැඩවල ගන්න. නජජ්ජා වසලෝ හෝති, නජජ්ජා හෝති බ්‍රාහ්මනෝ, කම්මනා වසලෝ හෝති, කම්මනා හෝති බ්‍රාහ්මනෝ. කරන වැඩ අනුව මිසක් පුතා උපතින් මිනිහෙක් උසස්ද පහත්ද කියලා තීරණය කරන්න බෑ. තමන් කරන එදිනෙදා ක්‍රියාකාරකම් ඔස්සේ තමන් උසස් මිනිහෙක්ද පහත් මිනිහෙක්ද කියලා තීරණය කරන්න. මං සන්තෝෂෙන් ඉන්නේ මං උසස් මිනිහෙක්. මං උසස් මිනිහ නේද පොඩියා? අපි උසස් මිනිස්සුනේ. අපි උසස් මිනිස්සු. ඇයි? හැම රාත්‍රියකම දාස් ගානක් මිනිස්සු මගේ අම්මයි අප්පච්චි දෙන්නට දෑත නරලේ තියලා සාදුකාර පවත්තලා වන්දනා කරනවා පුතා. අම්මයි අප්පච්චි පේන්නවත් නැහැ. නමුත් මගේ නමින් මා වාගේ පුත්‍රයෙක් මේ ලෝකයට නිර්මාණය කරපු ඒ දෙමව්පියන්ට අමා මහ නිවන් සුව ලැබේවා කියනකොටම සාදු කියලා ප්‍රාර්ථනා කරනවා. දැන් ඔයාලට එහෙම හැම රැකම් වඳිනවා. මට එක දවසකට දහස් ගානක් වඳිනවා. දැන් මේ මෙවුන්දලා නාකි වෙනකන් ආපු දිවි ගමනේ එකෙක් වඳිනවා. උදේ ඉඳලා රෑ වෙනකන් ඔට්ටු වෙවි හිටියට එකෙක්වත් වඳිනවද ඇවිත? නෑ. දරුවොත් හැදුවා, දරුවන්ගේ දරුවොත් හැදුවා, ඒ දරුවන්ගේ දරුවොත් හැදුවා. පරම්පරා තුනක් හදලා ඉන්නවා. දැන් අපේ අම්මට පරම්පරා තුනක් ඉන්නවා. දරුවෝ ඉන්නවා, මුණු පුරෝ ඉන්නවා, දෙමුණු පුරෝ ඉන්නවා. පරම්පරා තුනක්. පරම්පරා තුනෙන් එකක්වත් වඳින්නේ නෑ පුතා. ඇයි? උසස්ද? උසස් වැඩ වෙලා නැහැ. පහත් වැඩ වෙලා තියෙන හින්දා වන්දනා කරන්න. ක්‍රියාවන්ගේ තියෙන උත්තරීතර භාවය අනුව තමා පින්නතුනි උසස්ද පහත්ද කියලා තීරණය කරන්නේ. අපේ ওই පන්සිල් පද පහ කඩනකොට පහත් මිනිස්සු හැදෙන. සත්තු මරණ මිනිහාට ගෞරවයක් තියෙනවද?
නැහැ. හොරකම් කරන මිනිහාට ගරු බුහුමන් තියනවද? නැහැ. කාමයේ වරදවා හැසිරෙන අනියන් සබඳතා තියෙන, අනාචාරයේ හැසිරෙන මිනිසුන්ට ගෞරවයක් තියනවද? නැහැ. බොරුවෙන් ජීවත් වෙන මිනිහාට ගෞරවයක් තියනවද? නැහැ. මද්‍රව්‍යයට ඇබ්බැහි වෙච්ච මිනිහාට ගෞරවයක් තියනවද? නැහැ. පහත් මිනිහෙක් තමයි හැදෙන්නේ පිටු. රාබොණ්ඩ බොණ්ඩ වෙරි වෙන්ද විකාර ගතියෙන් රෑවෙන්ද වෙන්ද ගෙදර යන්න පරානේ නැතියෙන් ඒ දණ්ඩ දණ්ඩ උඩ යන්න ජබෝරි සද්දෙන් අල්ලං හුටං ගජි ගතං මහපාර මැද්දේ. බලන්න උසස් මිනිහෙක් වෙන්න බිව්වලු පුතා. උසස් මිනිහෙක් වෙන්න සැප විඳින්න කියලා හිතාගෙන බිව්වලු. උදේ හොඳට ගියපු මිනිහා හැන්දෑ වෙනකොට පුතා බීලා පාරේ එනවලු. ඒ අතට මේ අතට විසිවෙවි. අහගෙන ඉන්න බැරි නොසරු බස් කිය කියා. ගමේ කෙනෙක් නෑලු කිය කියා බයිනවලු පුතා කුණු හරපෝලේ. කැත වචන. කුණු හරප කියලා කියන්නේ කුණු කිව්වේ කැත අපිරිසිදු හරප කියලා කිව්වේ වචන. කැත වචන කිය කියා එනවලු අප්‍රසන්න නින්දා සහගත. එන්නේ පුතා පරානේ නැතියෙන් කඩා වැටිලලු. කෙලින් ඉන්නම බෑලු. දැන් මේ කඩා වැටි වැටි කොහෙද යන්නේ? ඕ රෑ වෙන්න වෙන්න ගෙදර යන්න පරානේ නැතියෙන්. මිනිහා ගෙදර යන්න ඕනේ හැන්දෑ වෙනකොට. ඔයාලා මාත්‍යා හැන්දෑ වෙනකොට ගෙදර එන්න ඕනේ ඇයි? මිනිහා ගෙදර එන්න ඕනේ මොකටද? මිනිහා හැන්දෑවේ ගෙදර එන්න ඕනේ මොකටද කියලා දන්නේ නැති මෙවුන්දලා ගත්තු මිනිහා මොකටද ගත්තේ? ඈ මොකටද ගත්තේ? ඔයාලා යාළු වෙලා කසාද බැන්නත් යෝජිතව කසාද බැන්නත් ඔය කසාද බඳින්න මත්තෙන් ඔයාලා කිවිස ගැනීම විවිධ අදහස් උදහස් හුවමාරු කරගන්නකොට කියනවා මිනිහා කියනවා එයාගෙන් වෙන්න තියෙන යුතුකම් ටික, ගෑණි කියනවා එයාගෙන් වෙන්න තියෙන යුතුකම් ටික, දෙන්නා මේ විදිහේ යුතුකම් ටිකක් ඉෂ්ට කරනවා කියනවා. ගෑණි බලාපොරොත්තු වෙන්නේ මෙව්වා කියනවා, මිනිහා බලාපොරොත්තු වෙන්නේ මෙව්වා කියලා දෙගොල්ලෝ සාකච්ඡා කරගන්නවා. කසාදෙකදී නිත්‍යානුකූල සමාජ ක්‍රමයට සංස්කෘතියට අනුව කසාද බඳිනකොට ඒ කසාදෙදී කියනවා, දැන් අපි හිතමුකෝ මෙහෙ තලාපිටියේ ග්‍රාමයේ කුලතුංග මහත්මාගේ දයාවති මහත්මියගේ වැඩිමහල් දුව වන ශ්‍රියාලතා නම් වූ මෑය රත්නපුරේ ගුණරත්න නම් වූ මම සාම්ප්‍රදායික සිංහල චාරිත්‍රයට අනුකූල අතිනතගෙන මේ හතර වර්ගයක නෑයන් ඉදිරියේදී මෙසේ ප්‍රතිඥා දී කැටුව යමි. මගේ දිවි තියනතුරු මගේ දිවි තියනතුරු අපේ මේ විවාහය තිබෙන තුරාවටම මගේ සියලු සිතගියාවන් ඉටු කරමින් ඇයගේ නිදහස සතුට සනසීම ප්‍රීතිය ඇතිව දිවි පෙවත ගෙවා ලන්නට මතු අනාගතයට අපේ පරම්පරාව යෙහෙන් පවත්වාගෙන යන්නට දායක සම්පත්තියක්ද දායක කරමින් මවකට හිමිය යුතු පූජනීය ගෙදර බුදු මවක් වන්නට ඇයට වරම් සදා පින්වත් ගමනකට මග තනා තියන්නට හතර වර්ගයේ නෑයෝ ඉදිරියේ මා දිවුරුන් දෙමි. ඊළඟ අරගියන්නේ එතකොට ආන් ඒ දිවුරුමට පුතා යන්නේ
මොනවාද? ගෑණිගේ ආරක්ෂාවට, ගෑණිගේ පෝෂණයට, ගෑණිගේ සිතගියාවන් යම්සේද ඒ සිතගියාවන් ඉෂ්ට කරලා දෙන්න මිනිහා ගෙදර යන්න ඕන. තාත්තා නම් දරුවන්ගේ ආරක්ෂාවට, පෝෂණයට, ඔවුන්ගේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් ඇවැසි සිත් සතර ආකල්ප ගොඩනගන්න තාත්තා ගෙදර යා යුතුයි. හැබැයි පරාණේ ඇතු මේක එන්නේ පරාණේ නැති. පරාණේ නැති ඒ එනකොටම පුතා ගෙදර ගෑණිත් බයිනවා, දරුවොත් බයිනවා, දෙපැත්තේ මිනිස්සුත් බයිනවා, නෑයොත් බනිනවා, නින්දාවට ලක් කරනවා, පහත් මිනිහෙක් වෙනවා. පහත් මිනිහෙක් වෙනවා. ඒ දණ්ඩ දණ්ඩ උඩ යන්න ජබෝරි සද්දෙන් පාරෙත් යන්න බැරි එකා ඒ දණ්ඩේ යන්න යනකොටම වැටෙනවා ඇරට. ඇරට වැටිලා හොඳටම තෙමිලා ගොඩ වෙනවා උඩට. ගොඩට ඇවිල්ලා දැන් තෙමිච්චි සරම ඇලිලා ඇඟට. අඩිය තියන්න හැදුවාට අඩිය තියන්නම බෑ, පැටලෙනවා. අල්ලන් උටන් ගති ගතන් මහපාර මැද්දේ. අහත්ත මෙහෙට අඩිය තිබ්බලු 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 වැවෙන්නේ පැටලිලා වැටුනලු. හොම්බ කට සමතලා කරගෙන පහුවදා උදේ ඉස්පිරිතාලට ගිහිල්ලා ගෑණි බලනකොට හොම්බ ගොම්බස්සෙක් ගිවාලු. හොම්බ ගොම්බස්සක් වාගේ දුමු වාගෙන ඉන්නවා. ලෝකයේ ඉදිරියේම පුතා තමන්ගේ පහත් බව ප්‍රදර්ශනය කරන මිනිස්සු හෙට අනිද්දා පලා පිටිය. ඒ වගේම පින්නතුනි අමුහේන එක අමුහේන් කන්ද, අමුහේන් කන්දේ අමු අමුවේ මෙව් මිනිස්කොම පාගනවා මරනවා. අප්‍රිය 10 11 12 13 14 15 16 17 හොඳට බලන්නකො. අමුතෙන් කන්දට කොරන්නේ ඒ තරම්. අපි යුණාට පෙන්නනකොට පෙන්නන්නේ උතුම් වැඩ පුතා පහත්. මොකක්ින්දද මේ කුණු ශරීරයට ඕන් නැති සැප දෙන්න ගියලා පුතා? මේ කුණු ශරීරයට ඕන නැති සැප දෙන්න ගිහිල්ලා රාගයයි, ద్వේෂයයි, මෝහයයි. බරපතලම අකුසල මූලය මොකද්ද? රාගයයි, ద్వේෂයයි, මෝහයයි කියන අකුසල මූලයන් තුනේ බරපතල මේක කොකද? දැන් මම අත උස්සන්න කිව්වොත් එහෙම ඔයාල උස්සන්නේ නැහැ නේ කවුරුවත්? ඈ? මොහේ කියන අය අත උස්සන්. මොහේ කියන අය එක අම්මා කෙනෙක් නම් දෙන්නෙක් ඉන්නවා. තුන් දෙනෙක් ඉන්නවා. මොහේට තුන් අත් තුනක් ඉස්සුවා. ද්වේෂේ කියන අය ද්වේෂේ කවුරුවත් නැහැ. රාගයේ කියන අය රාගෙට තමයි ඔක්කොම ඉන්නේ. අනේ මෝඩ අම්මන්දිලා ගැටි. රාගය උපදින්නේද මෝහය නිසා. මෝහය කියලා කියන්නේ පුතා මෝඩකමනේ. මෝඩයා හින්දානේ රාගය උපදවා ගන්න. නැත්නම් රාගිකෝ බලන්නේ. දැන් මම මහන වෙන්න එනකොට අවුරුදු 23 දී මගේ යාළුවෝ කියනවා මේ වෙලාවේ අය යනවාද මහන වෙන්න? ලැජ්ජ නැද්ද මේ තරුණ වයසේ? තව අවුරුදු 3-4ක් ඉවසලා ඉන්නකො මට ඒ ඉවසලා ඉන්නලු මොකටද මේ අවුරුදු 3-4ක් ඉන්න කියන්නේ? ඕ සාට කපටි කයිරා ටික අංගනාවක් එල්ලන්න එල්ලන්න මේ මිනිසුන්ගේ හිතේ ජීවිතේ කියලා අප්පා. හා මං එල්ල ගත්තා නම් ආ දැන් මේ මල්ලිලා එල්ලගෙන ඉන්නේ නේද අප්පන්නේ? මේ මෙයාලා එල්ලගෙන ඉන්නේ එහෙම එක. ඉවසලා ඉඳලා එල්ලගෙන. දැන් මේ අප්පලාට කවුද වදින්නේ ලෝකේ?
ඒක අතහැරලා ආපු මට දහස් ගණන් වදිනවා පුතා. ලෝකෙ මිනිස්සු ජාති ભેදයක් නැහැ, ආගම් ભેදයක් නැහැ, කුල ભેදයක් නැහැ. දේශ දේශාන්තරවල මිනිස්සු දෑත එකතු කරලා වදිනවා. දැන් ඔය කතෝලික වුණත්, ඉස්ලාම් වුණත්, මේ රටේ බෞද්ධ වුණත් මට බහුතරයක් වදිනවා. මම මුස්ලිම් ඉස්කෝලේනේ අවුරුදු 7ක්ම වැඩ කෙරුවේ. මම ඒ ක්වාටර්ස් එකේ නතර වෙලා හිටි. මට උදේ දවල් දානි දුන්නේ ඒ මුස්ලිම් අයම. අවුරුදු 7ක්. අද වුණත් මම ගියපුවාම මේ අප්පච්චිලා ගොඩක් දෙනෙක් ඉන්නවා. මන් දකින්නකොටම වදිනවා. ළමයි ඉන්නවා වදිනවා. පුටුවට ඇතිරිල්ලක් දාලාම ගෙනත් තියෙනවා. ඒගොල්ලෝගේ මෞලවිලා ඇවිල්ලා හිටියත් උත්සවයට මෞලවිලාට නිකම් පුටුවක් තිබ්බත් මරු පුටුවට ඇතිරිල්ලක් දාන. ඒ තරම් ඒගොල්ලෝගේ හදවතින් වන්දනා කරන තැනට එනකම් අපේ ජීවිතේ ඇවිල්ලා. හැබැයි පින්නතුනි මිනිස්සු හිතනවා මේ කෙලෙස් බර ලෝකයේහි ජීවත් වෙන එක සැපයි කියලා අපේන ආටෝපියන්ට වහල් වෙලා ජීවත් වෙන එක තමයි පූජනීය කියන්නේ. නෑ, ඒ හැම එකක්ම පුතා මෝඩකමනින් දවෙන්නේ. හරි දේ හරි විදියට තේරෙන්නේ නැහැ. හරි දේ වැරදි කියලා හිතෙනවා, වැරදි දේ හරි කියලා හිතෙනවා. ඒකල වැරදි දේ තෝරාගෙන හරි දේ අයින් කරනවා. දැන් ඔයාලා සිල් ගන්න විදිය බලන්නකො. සිල් ගන්න විදියත් එහෙමයි. දැන් අම්මලා සිල් ගන්න එනවා නම් අවුරුදු කීයෙන්ද එන්න පටන් ගත්තේ? මේ සිල් ගන්න අම්මලා අවුරුදු කීය වාගේ වයසෙන්ද සිල් ගන්න එන්න පටන් ගත්තේ? අවංකවම කිව්වා. පාරමෙන් විතර. එතකොට ඉතින් සිල් අගන්න ඕනේ. අය වන්නේ, අය පණින්නේ, අය ගුරුමනන් අල්ලන්නේ. ඈ? අය මොකවත් නැහැ. එතකොට සීල් තමයි. දත්තත් එකයි, නැත්තත් එකයි. සීල් ගන්න ඕනේ පුතා. මේ වයසේ. මේ ඉන්නේ චූටි කඩක්. මේ ඉන්න පොඩි පහේ වයසේදී තමයි සීල් ඕනේ. මේ ළමයින්ගෙන් තමයි දැන් සීල් බිඳෙන්න පටන් ගන්න. බීඩි බොන්න, සිගරට් බොන්න, තූල් කන්න, ගුලි කන්න, අරක්කු බොන්න, ගෑනු ළමයි යාළු කරගන්න, නොකල් වයසේදී අනියම් සබඳතා ඇති කරගන්න. ඔයාලා රූපවාහිනිය බැලුවද මන් දන්නේ. ඊයේ දවාලේ ප්‍රවෘත්ති වලටත් පෙන්නුවා. කොල්ලගේ වයස අවුරුදු 18යි. ගණිකා මඩමක අයිතිකාර ගණිකාව වූ අවුරුදු 38ක් වයස කාන්තාවක් තමයි ඔහුගේ අනියම් බිරිඳ. ඊයේ මධ්‍යහනේ ප්‍රවෘත්ති වලට පෙන්නුවා. ගණිකා මඩමේ මෙයා තම අහු වෙනකොට අවුරුදු 17යි. පටන් ගන්න ඇත්තේ තව අවුරුද්දකට හමාරකට පෙර. එතකොට කොල්ලාට වයස අවුරුදු 15යි. බලන්නකො සිල් බිඳලා තියෙන්නේ. නාකි වෙලා නෙමෙයි පුතා. සිල් බිඳෙන වයස තමයි අවුරුදු 12, 13, 14, 15. එතනින් උඩ අවුරුදු 30, 35, 40 වෙනකම් මේ කාලේ. ඒ කාලේ තමයි සිල් ගන්න ඕනේ, භාවනා කරන්න ඕනේ, තැම්පත් වෙන්න ඕනේ. නමුත් මෙවුන්දලා නාකි වෙලා, හකු ඇකිලිලා, දත් වැටිලා, අතපය කොර වෙලා, ඇස් පේන්නේ නැතුව ගිහිල්ලා, කන් ඇහෙන්නේ නැතුව ගිහිල්ලා, ස්නායු මැරිලා, එතකොට එනවා සිල් ගන්න අප්පා. එතකොට ඉතින් පුතා වැඩක් නැහැ. එතකොට වැඩක් නැහැ. පව් සිද්ධ වෙන්න ඕන තරමක් පව් කන්දක් සිද්ධ වෙලා නිමයි. අපි ඇහෙන්නේ, පේන්නේ, දැනෙන්නේ, හැඟෙන්නේ නැති කාලේ ඇවිල්ලා එතනදී පාපයක් පුරවා ගන්නවා. උන්දර තේරෙන්නේ නැහැනේ අපි කියන එක ඇහෙන්නේ. එතකොට ඒ උන්ද හිතනවා මේ පට්ට සංඝයා වහන්සේ ඇහෙන්න කියන්නේ නැහැ. ඒ ගණයා කියන එවුවා තේරෙන්නේ නැහැ. අරහතුන්ට බයිනවා මේ උන්දලා ඉඳගෙන. උන්දර කන් ඇහෙන්නේ නැතුවට කවුද ඉතින් පරි? පොත බලාගෙන ඉවලා අකුරු කියවන්න ඇදුවට ඇස් පේන්නේ නැහැ. ඊට පස්සේ ළඟින් යන්නේ උන්ටත් එක්ක තඩි ගහනවා.
උන්දට ඇස් පේන්නේ නැහැ කියලා. මොකද කරන්නේ? කරන්න දෙයක් නැහැ කරුණේ. පින්නතුනේ අපි ලපටි කාලේ ඉඳලා තරුණ කාලේ ගැටවර කාලේ මැදියම් කාලේ හොඳට ශික්ෂාකාමී වුණා නම් සිල් ගත්තා නම් පිරිසිදු වුණා නම් අපට පුළුවන්කම තියෙනවා වයෝ වෘද භාවයේදී අර කළ පින්කම් දිහා බල බලා දැක දැක සතුටු වෙන්න හිත හදා ගන්න අකම්පිත වෙන්න පුළුවන්කම තියෙනවා. නමුත් අපි ළමයිව නරක ආදී යොදවලා අවසානේ දැන් මේ දවස්වල big match නේද? බාන්දුගේ අධ්‍යාපනික ශාස්ත්‍රයේ මිනිසුන්ට තියෙන ගොන් ඔලු big match කියලා જાතියක් අලුතෙන් හදලා ඉස්කෝල වල අපේ කාලෙ තිබෙන්නේ නැහැ නේ වුණා big match තිබෙන දැන් තියෙනවා. ඒ match එක ඉවර වෙනකොට ඉස්කෝලේ ගේට්ටු නැහැ. ඒ වහ කඩලා පෙරලලා තාප්පඩිත්ති පෙරලලා ඉස්කෝලේ දෙස්පුඩු ටික කඩලා යාබද ඉස්කෝලේ ශිෂ්‍යයන්ගේ ඔළුව පරලා ගුරුවරුන්ට ගහලා ආරක්ෂක නිලධාරියන්ට ගහලා මහා කල බැගෑනියක් කරලා සම්පත් කෝටි ගානක විනාශ කරලා දාන කාල පරාසයක් පුතා big match කියලා හදන. කොහෙද මේ යන්නේ? නින්දා සහගත පින්නතුනි පහත් මිනිස්සු නිර්මාණය කරන අධ්‍යාපනයක් සංස්කෘතියක් ජාතික ක්‍රමවේදයන් මේකට පර ගැතිව අපි යන පර සංස්කෘතික ලක්ෂණ අරන් ඒකෙන් තමයි විනාශ වෙලා තියෙන්නේ පහත් වෙලා තියෙන්නේ. ඒ පහත් ගතියට මුළු ලෝකෙම නිඳා කරන මුළු ලෝකෙම නිඳා කරන අනවබෝධයෙන් අපි අවබෝධයෙන් නැහැ සප දෙන්න ගියපුවාම වෙන කරුණ දෙවැනි එක ගම්මෝ එක තැන පල් වෙනවා පුතා සප දෙන්න ගියා මං අහගෙන හිටියා අපි හඳුන්නේ මේ ඊයේ පෙරේදා අර අයවැය කියවු මහත්තේ පාර්ලිමේන්තුවේ අයවැය කියවුව බඩ ලොකු මහත්තේ කුම්බලා ඇස් දෙක ලොකු කරලා මහා ආචාර්යමත් අයවැය කැදුවා වාගේ කියනවා මෙවර අයවැයෙන් අපි අලුතින් සමෘද්ධිලාභීන් ලක්ෂ 6ක් නිර්මාණය කරනවා ලක්ෂ 6කට අලුතින් අපි සමෘද්ධිය දෙනවා කියලා කිව්වා. ඒ කියන්නේ ලක්ෂ 20ක් තිබ්බනම් ලක්ෂ 26 කරනවා හිඟන්න ලක්ෂ 6ක් කැදුවලු අප්පා අනුන්ගෙන් කන්ද අනුන්ට අතපාන හිඟන්න ලක්ෂ 6ක් ඇදුවා කියලා අයවැයෙන් කියනවන් ලැජ්ජනතු. අයවැයෙන් කියන්න ඕනේ ලක්ෂ 20ක් සමෘද්ධිලාභීන් සිටිය අපේ රටේ මෙවර අපි ඔවුන් ලක්ෂ 15ට අඩු කරලා 5 ලක්ෂයක් වෙනුවෙන් දීපු සමෘද්ධි දීමනාව මිලියන ගාණක් අපි අධ්‍යාපනයට යොදවන්න තීරණය කළා. ලක්ෂ 5ක් සමෘද්ධිමත් කළා අපි පෞගිය වර්ෂවල. එහෙමනේ තියෙන්න ඕනේ සංවර්ධනීය ගමන. අලුත් අලුතෙන් ගන්න ලක්ෂ 6ක් අරගෙන නමුනොත් ඕන් දින විදිය ක්‍රමවේදේ රටේ ප්‍රාථමික ක්‍රම තියෙන. ප්‍රාථමික ක්‍රම අපේ ගෙදරත් එහෙම තමයි. ගෙදරත් එහෙම පුතා. එක තැන පල් වෙන ලගින ගති තියෙන. ආර්ථික ක්‍රමවේදව සැලසුම් නැහැ. අධ්‍යාපනික ක්‍රමවේදව සැලසුම් නැහැ. බාල ගති තියෙන. පෞල් ජීවිතේ බලන ජාතික හැඟීම් වලට ඔක්කොම පුම්බලා කතා කරනවා. අපි සිංහල ජාතිය, මේ රටේ මුල් ජාතිය, මහ ජාතිය එහෙම තමයි කියන්නේ. ඒ වුණාට පෞලේ වාහනේ කියලා දැන් වෙන දැන්නීමකුත් දානවා ත්‍රිවිල් එකට. ඒක පෞලේ වාහනේලු. ඒ වාහනේ පුළුවන් හතර දෙනාටනේ. වාහනේ එළවන එකයි පිටිපස්සේ තුන. අම්මයි තාත්තයි කෙල්ලයි කොල්ලයි. අපේ කාලේ පුතා පෞලේ වාහනේ කියලා කියන්නේ තාත්තා ලෝගිලා. තාත්තා ඩ්‍රයිවර් අම්මා ඒකම සීට් එකේ. එතන දෙන්නයි. අපේ පවුලේ දරුවෝ 10යි. තාත්තා ලෝගියක් නැතුව බෑනේ ගෙනියන්න. අපේ නංගම්මලා පවුලේ 12යි.
මහපලාද පවුලේ 14. අපේ තව ඥාති අපේ අක්කාවිලා බැඳිලා ඉන්න පවුලක් තියෙනවා 15 දෙනා. ඒ පවුලේ මබ්බේ ළඟදි තාලාවේ බණකට ගියා. එක පවුලක් තියෙනවා දරුවෝ 16යි. ඒ ලොකු පවුලේ. ඒ පවුලේ වැඩිමල්ම පුත්තු දෙන්නට 12 ඉන්නවා. බලන්න මුල් පවුලේ 16යි. ඒ 16නොත් වැඩිමල්ම දෙන්නට 12 ඉන්නවා. අනිත් හැම පවුලකම ඉන්නවා 8ක් 9ක් 10ක් දරුවෝ. ගමක් විතර පුතා පවුල දැන් මොකද අපි කරලා තියෙන්නේ? වඳ වෙච්චි, කේලෑරි වෙච්චි, පාළු වෙච්චි, ජරා ජීර්ණ වෙච්චි ගෙදරක් නැති. දුකට ඉස්පිරිතාලේ ගිලණෙක් ගාව තියාගන්න කෙනෙක් නැහැනේ. අම්මා ළඟ වුණොත් අම්මා ළඟ තියන්න කෙනෙක් නැහැ පුතා. කුලියට මිනිහෙක් යවන්න. ඔයාලා බලන්නකෝ නැද්ද කියලා. ඈ දරුවාගේ අතින් වෙන්න ඕන වැඩේට කුලියට යවන්න. ඔයාලගේ කැතකුණු අත ගාවේ කුලියට දාලාද? ඈ ඔයාලගේ ජරාව සියල්ල ඇදලා විනාශ කරලා සුද්ධ පවිත්‍ර කරලා සෙනෙහසින් ආදරයෙන් මෛත්‍රියෙන් අනාගත පරම්පරාව වෙනුවෙන් පින්වන්ත චරිතයක් හැටියට ඔබ වැනි රූප නිර්මාණය කරපු ඒ උතුම් දෙමව්පියෝ වයසට යනකොට ඒ දෙමව්පියෝ ළඟ ඉන්න කෙනෙක් නැතුව කුලියට දාන මට්ටමට ඔබ ආවේ ඔබේ වද කරපු ක්‍රේඩෑරි වෙච්ච පව් ගති. දැන් මෙවුන්දලා සිල් ගන්නවා. සිල් අරගත්තාට මරාපු ළමයි ගන්න. මකන්න පුළුවන් වේද පුතාව සිල් වලින්? නාකි වෙලා ගත්තු. බෑ පුතා. මිනිමැරුම් උපදේශිකාවක් ඇති මෙතන. කවුද මිනිමැරුම් උපදේශිකාව? ඈ? ඔව් මෙන්නා ඉන්නවා. පවුල් සාවික්‍ය සේවිකා. ඔවුන් තමයි ඇවිල්ලා කියන්නේ අර පෙත්ත හොඳයි මේ පෙත්ත හොඳයි අරක ගිලපිය මේක ගිලපිය අරක විදපිය මේක විදපිය. අහවල් තැන තමයි හොඳම දොස්තර මාත්‍යයිනේ. එහෙනම් ඇතෙන්ද පාරයක්. ඈ? හතර පහ දෙනෙක් හැදුවොත් එහෙම උඹ වැහැරිලා අයයි. එහෙනම් ඇඟ පසඟ පිම්බිලා තියෙන්න මල් වාගේ තියෙන්න පිම්වන්ත ශරීර දේහ ලක්ෂණ තියෙන්න මරාපියෝ. පව් අතර මහා අපායේ උපදින්න ඕම නෙමෙයි. බෝධිය ගාව 365 දවසේම කොම්බන් ගහගෙන හිටියත් අපායේ උපදින්නේ පුතා. මරාපු ගානට අපායේ තමයි උපදින්නේ. වඩාගත් ක්ලේශ ධර්මයන්ට අනුව පුතා අපි අපාගත වෙනවා. අත්තාහි අත්ත නෝනාතෝ කෝහිනාතෝ පරෝසියා. තමන්ට තමන්ගේ පිහිට මිසක් වෙන කාගෙවත් පිහිටක් නැහැ. ඒ වෙලාවට මිද්දා ඉන්නවා නෑ ඇවිල්ලා අදින්නේ. දොස්තර මහත්තයා ඇවිල්ලා අදින්නේ. හතර වර්ගයක නෑයෝ හිටියාට නෑ යන්ට අදින්න බෑ. බුදුහාඳුරුව අනුදරවදාලා තමන්ට තමන්ගේ පිහිට මිසක් අපිට ඇදගෙන යන්න බෑ. එහෙනම් ඉතින් මස්සිනා අපායට යද්දී අදින්න තිබ්බ නැත. මස්සිනා මාමණ්ඩිය අපායට යනකොට අදින්න තිබ්බ නැත. බෑ පුතා. ඒ අය ගියපු ගමන හදාගත්ත ගමන යාලා යනවා. එහෙනම් ඔබ හදාගන්න ගමන ඔබටම යන්න වෙන්නේ. අවබෝධයෙන් යුක්තව ජීවිතය දකින්න එක තැන පල් වෙන ළඟින ගතියක් අපි බෞද්ධ කිව්වට අපි ගාව තියෙනවා. අවම වශයෙන් පංචශීලයේවත් ප්‍රතිපත්තියක් ඇතිව මම විශ්වාසයෙන් රකින්නවා කියලා හිතාගන්න බැරි නම් මොකද්ද පුතා මෙච්චර නාකි වෙනකන් අපි ආපු බෞද්ධ ක්‍රමයේ ඇති අර්ථය? බෞද්ධකමින් ඇති වැඩක් තියෙනවා. වැඩක් නැහැ. එහෙනම් ආමග කෙටි යායුතු මග දුරයි සියෙන් නුවණසින් තරණය කළ යුතුයි. සංසාර ගමන මෙතකයි කියලා කියන්නට බෑ. ඒ ඉමක් කොනක් නොපෙනෙන සංසාර ගමනේ අනේක විද දුක් විඳින්න යන්න තියෙන මේ භයානක කටුක ගමන වෙනුවෙන් දෙවියන් යහපත් ආකල්පවල පිහිටලා පින්නතුනි සිහිය අවදියෙන් තියාගෙන බෞද්ධ වතපිළිවෙත හිමියලි ගමන් යන්න මානසිකව පල් වෙන ලගින ගතිය නැති
ලංකාවේ අධ්‍යාපනඥයෝ තමයි වැඩිපුර මේක කෑ. ලංකා ජන සමාජය විනාශ කරන්න කණ්ඩායම් තුනක් හේතු වුණා. 1. පූජකයෝ 2. පාලකයෝ 3. කව ගෑන එක පූජකයෝ 2. පාලකයෝ 3. කණ්ඩායම ගෑන. ඇයි මං එහෙම කිව්වේ? ජාතියක ජීවය ජීවයේ උල්පත අම්මා, ජාතියක මුර දෙවදුව අම්මා, ජාතියක පුබ්බාචාරිය මුල්ම ගුරුවරිය අම්මා, ගෙදර බුදු අම්මා. මේ ඔක්කොම විරුදාවලින්ගෙන් පිදුම් ලද මෙවුන්දලා හදාපු පරම්පරා දෙකක් තුනක් දිහා බලන්න කොහොමද කොහොමද හදලා තියෙන්නේ? පවට බරද පිනට බරද? අපරාධ සහිතද නැද්ද? මතට බරද නැද්ද? කම්මැලියෝ කුසීතයෝද නැද්ද? හොඳට බලන්න, බලලා තීරණය කරන්න අපි හොඳ අම්මලාද නැද්ද කියලා. ජාතියට පුතා අපරාධකරුවන් බිහි කරන්න පාදක වෙලා තියෙනවා කාන්තාව. විනාශ වෙලා තියෙන්නේ කම්මැලි දරු පරම්පරාවක් තමයි හදලා තියෙන්නේ. වැරදි අධ්‍යාපනික වටපිටාවක් තියෙන. ඒකට පූජකයෝ හරියට මඟ පෙන්වන්නේ නැහැ. පූජකයෝද පින්නතුනේ අපේ හඳුරුවනේ සමාව අවසරයි. පූජකයෝද කෙලෙස් බර වෙලා වැඩි. ඒ හින්දා රාගික කෙලෙස් බර ලෝකයෙහි මඟ පෙන්වන්නේ වැරදි දේවල් වලට. ආශිර්වාද කරනවා වැරදි දේට. පාලකයෝ පස්සේ ඇවිද ඇවිද පූජකයෝ මොනවද කරන්නේ? පාලකයන්ට වන්දනා කරන්න යන්න ඕනේ නෑ පූජකයා. පූජකයාට වන්දනා කරන සමාජ ක්‍රමයක් තමයි අපිට තියෙන්නේ. නමුත් පූජකයා පාලකයා එනකොට හාමුදුරුවරු ඉන්නවා 15ක් විතර පුතා මෙහෙම වටේ. අර පව්කාර මිනී මරුවා කසිප්පු කඩේ අයිතිකාරයා මේ එන්නේ. ඒ ගවටේට ඉන්නවා පිරිසක් හාමුදුරුවරු. මොනවද මේ? තුනුරුවන් අවබෝධ කරලා දෙන්න. දර්ශනේ බෞද්ධ දර්ශනේ ගුණ කියලා දෙන්න දෙන්නේ නෑනේ. ත්‍රිපිටකේ කොහේ හරි තියෙනවද පුතා රාමඤ්ඤ අමරපුර සියක්? නිකාය තුනක් ගැන ලියන නෑ. නමුත් හාමුදුරුවරු කෑලි තුනක දේශපාලන වශයෙන් නිල් පාට, කොළ පාට, රතු පාට, දම් පාට, පාට පාට පස්ස ගණනාවක, ඒ වගේම පාර්ශව 60ක් විතර. තව ඒ මදිවට ආරණ්‍ය වාසී, ග්‍රාම වාසී, අසපු වාසී කියලා වාසී තුනක්. මේව වාසී තුනක් තමයි පුතා. එකේ කෙන හදාගත්තේ වාසී තුනක් තමයි. කුඩු කේඩු කපටි කෛරාටික ලෞතර තථාගත මාමෑණියන් වහන්සේගේ උත්තරීතර නාමයෙන් උන්වහන්සේ සාරාසංකේය කල්පලක්ෂය පාරමී ධර්මයන් පූර්ණණය කරලා ලබාගත් පූජා කරන ලද මේ අරහත් දජේ නාමයෙන් දානි වළඳලා ඒකට ගරු කරනවා. ඒකට ගරු කරනවා. ඒකට ගරු වෙන්නේ මේ මෙතන ඉන්න කාන්තාවන්ට දුක හිතෙන එකක් මං කියන්නේ. මේ ඉන්න සියලුම කාන්තාවෝ තමන්ගේ මිනිහට වඩා හාඳුරුවන්ට ආදරේ. පිරිමි කොහොම හිතේ තියාගෙන ඉන්නේ හාඳුනේ? මයි ගෑරින්නම් එහෙම නැක්ම. ඕම නෙමෙයි කීයෙන් කීයයි කිව්වත් මං ඔප්පු කරලා පෙන්නනවා මිනිහට වඩා ආදරේ කියන. කොහොමද හාඳුනේ එහෙම කියන්නේ? මම උදාහරණයක් කියන්නේ. පින්නතෙන් රත්නපුරේ මිනිහෙක්, අහිංසක මිනිහෙක්, උදාහරණයක් අහිංසක. අහිංසක මිනිහෙක් වැඩට යනවා. කම්කරුයි. වැඩට ගියාම යාට 1500ක් විතර හම්බෙනවා. මේ මිනිහා වැඩ කරලා ඒ වැඩ කරපු තැනින් 1500ක් දුන්නාම
ඒ 1500 මාර්ගගෙන ඇවිල්ලා සත 50ක් වත් වියදම් කරන්න නැතුව ගෑණි අතර දෙනවා. ගෑණි පින්නතුනි ඒක අරගෙන කලමනාකරණය කරලා හොඳට දරුවෝ වෙනුවෙන් ස්වාමියා වෙනුවෙන් ස්වාමියාගේ පාර්ශවය වෙනුවෙන් බිරිඳගේ පාර්ශවය වෙනුවෙන් ඔහොම කලමනාකරණය කරගන්නවා. කලමනාකරණය කරගෙන ලස්සන ජීවිතයක් අරන් යනවා. පහුවදා උදේ මේ මිනිස්සයා වැඩට යන්න ඕනේ. උදේ පාන්දර නැගිටලා තේ එකක් බීලා වත්ත වටේ ඇවිදලා දත කට මැදගෙන මූණ හොදගෙන වැඩට යන්න ලෑස්ති වෙලා එනකොට නෝනා තම්බ පුහල් බත් උයලා වේලිච්ච පොල් ගෙඩියකින් සම්බෝල හදලා වතුර කෝප්පෙත් එක්ක අරුන්දර ගෙනත් දෙනවා. උදේ පාන්දර උන් පුතා තම්බ පුහල් බතුයි වේලිච්ච පොල් සම්බෝලයි දීන. වතුර කෝප්පේ ආධාරයෙන් මෙවුන් දාරක ගිලිනවා. වතුර කෝප්පේ ආධාරයෙන් ගිලලා වැඩට යනවා. එදාම දවල් දානේ තියෙන්නේ පුතා ඒ ගෙදරින්මයි පන්සලට. මෙවුන් දා කලින් දවසේ පොලොස් ගෙඩියක් උයලා තෙල් පෑදෙන්නේ එක දුම් මැස්ස උඩ තියෙන ලොක්ක දැක්කෙත් නෑ. පොලොස් ගෙඩියක් උයලා දුම් මැස්ස උඩ තියලා රතු බත් తిව්වා. ආදරුවන්ට ටිකක් දිය වැඩියා ගතිය වාගලු කියලා රතු බත් වෙලා ගමෙන් බාගෙකට සුවඳ දැනිලා කුලප්පු වෙන තාලෙට කරවල කෑල්ලකුත් බැද්දා. පොළොස් වෙලා කරවල බැදලා කොළමැල්ලුමක් හදලා ගිලින්න අමාරු හින්දා කිරි හොද්දක් හැදුවා පුතා උම්බලකට ඔබලා. මේ සියල්ලම අතුරලා පෙට්ටියකට ඉසේ තියාගෙන පන්සලට ගිහිල්ලා පාත්‍රය අරගෙන ඒකේ අග්‍ර භාගයේ බුද්ධ පූජාවට තියලා සෙසු භාගයේහි අග්‍ර කොටස ලොකු හාමුදුරුවන්ට කියලා පාත්‍රයට අරලා මෙහෙම දෑති දරිහිසෙන් ඉඳගෙන පූජා කරලා පසඟ තියලා වඳිනවා. ඔබ වහන්සේ ආයු වර්ණ සප බල ප්‍රඥා වඩා සසුන් වැඩ වඩමින් අපටද සසර දුක් නිවන්නට අනුශාසනා කරත්වා කියන හැඟීමෙන් මිනිහට මොනවාද? පොල් සම්බෝලයි බතුයි. පාසලට මොනවාද? පොළොස් සම්බෝලයි කරවලබ කිරිවත්දයි මැල්ලුමයි බතුයි. හැබැයි දැන් මිනිහා වැඩ ඇරිලා එනවා. වැඩ ඇරිලා ඇවිල්ලා මිනිහට මගදි මතක් වෙනවා පන්සලට දාන්නේ අද කියලා. ආපු ගමන්ම මේ අද නේද දාන්නේ? දාන්නේ දුන්නා. තමුසේට 100 නැතුවට මං දාන්නේ දුන්නා. මොනවද දුන්නේ? පොළොස් සඟුලුයි කිරි හොදි කොළ මැල්ලුමයි කරවල බැදුමයි බතුයි. බත් මොනවාද හැදේ? රතු බත් හැදේ. ආ හොඳයි හොඳයි සාදු සාදු. අර මනුස්සයා පුතා හදවතින්ම සාදු කියනවා. හාමුදුරුවන්ට මොක දුන්නත් මෙහිලා බයින්නේ. හාමුදුරුවන්ට මොනවා දුන්නත් දරුව බයින්නේ නැහැ. හාමුදුරුවන්ට මොනවා දුන්නත් පුතා හතර වර්ගයකම දෙමව්පියෝ බයින්නේ නැහැ. මම මේක කිව්වේ අය දන්නවා. තමන්ගේ මිනිහටත් නොදී, තමන්ගේ ගෑණිටත් නොදී, තමන්ගේ දෙමව්පියන්ටත් නොදී, තමන්ගේ දරුවන්ටත් නොදී පුඤ්ඤක්කෙත්තන් අනුත්තරන් උත්තරීතරම පින්කෙත කියලා පුතා ඔය දුක් විඳින හැම මිනිහෙක්ම අපිට පූජා කරනවා. ඒක වරදලා හැබැයි ඒක වරදලා ගියේ නැත්තම් හරි පාරේ ගිහියන්ට කලියෙන් අපායට යන්නේ හාමුදුරුවෝ. ඒක හැම භූමිකාවකටම පොදු. ගෙදර තාත්තටත් එහෙමයි, ගෙදර අම්මටත් එහෙමයි. ඒගොල්ලොන්ට අපිටත් වඩා ගෞරව නාමයක් තියෙනවානේ ගෙදර බුදුන්නේ. ගෙදර බුදු. එතකොට ඒ බුද්ධත්වයේ කියන උත්තරීතර ගේ ඇතුලේ පදවිය ලබාපු ඔබ තමන්ගේ දරු පවුල ඉදිරියේ පින්වන්ත උනේ නැත්නම්
හතර මහා පායේ උපදින්නේ ඔබ අර කරපු අපරාධෙ. ඉඳා ඔබ හිතනවා දරුවන්ට කන්න දුන්න බොන්න දුන්න අය ඇති. හැබැයි වැරදි ආදර්ශයන් දීලා තිබ්බොත් ඒ අපරාධයට කර්මයක් ඔබම විඳින්න ඕන. එහෙනම් පින්වතුනි එකතන පල් වෙන ලගින කැතගති වලින් අත මිදලා පින්වත් ගමනක් යන්න මහන්සි ගන්න. ලෝකේ යන තාලෙට නෙමෙයි අපි අපට ඕනෑ තාලෙට, අපේ ජාතිකත්වයට ඕනෑ තාලෙට, ආගම දහමට ඕනෑ තාලෙට, සංස්කෘතියට ඕනෑ තාලෙට, මානව ගති ලක්ෂණ වලට උචිත තාලෙට අපි හැදෙන්න ඕන. දැන් ඒක නෑ. රාගිකයි කෙලස් බලයි මේ සමාජය ඇතුලේ පරසිරිත් ගොඩක් පුරුදු කරගෙන අපි වින්දනය කරන්න හදනවා. අර අතීතයේ ලියාපු පොත්පත් ටික ඇරෙයි අපිට මොනවද පුතා තියෙන්නේ? මොකවත් නෑ නේද? දැනට අවුරුදු 10 ගානකට එහාදී ලියපු 550 ජාතක පොත, සද්ධර්ම සාගරේ, සද්ධර්ම රත්නාවලිය, සද්ධර්ම රත් අලංකාරේ, සද්ධර්ම ප්‍රදීපිකාව, රසවාහිනී, බුදු ගුණ අලංකාරේ, ලෝවැඩ සංගරාව, සුභාසිතේ, වදන් කවි පොත, ගරුදෙවි හැල්ල, සිරිත් මල් දම, බුද්ධ ගර්ජයේ සකස් කළේ, බුත්සරණ, අමාවදුර, කෞසිලුමින, මුව දෙව්දාවත, සස දෙව්දාවත, යසෝදරාවත, සලනීනි සන්දේසේ, ගිරා සන්දේසේ, පරවි සන්දේසේ, හංස සන්දේසේ, කෝල් සන්දේසේ, කාකුරුළු සන්දේසේ, වටුකුරුළු සන්දේසේ, ගජගාවන්නම, තුරගාවන්නම, නයියදිවන්නම, මුසලදිවන්නම, අනුමාවන්නම, උකුසාවන්නම, වෛරෝදිවන්නම, මෙවන් නන්දහට මේ ලියාපු පොත්තල ඔය විශ්වවිද්‍යාලවලින්, විද්‍යාපීඨවලින්, අධ්‍යාපන නිකේතනවලින්, පාඨමාලාවලින් එළියට බහලා එකෙක් ලියපු එකක් කියමු බලන්න. නෑනේ පුතා. මොකක්වත් එකතර පල් වෙන ලගින අධ්‍යාපනයක් නෙමෙයිද තියෙන්නේ? අධ්‍යාපනඥයෝ හිටියා. ඔය පුම්බාගෙන කෑ ගහන එක අමතිවරේ නිසි අධ්‍යාපනික ක්‍රමවේදයක් හැදුවත් ලෞතර තථාගත අමාමෑණී බුදුරජාණන් වහන්සේගේ දර්ශනයට අනුව පෙදෙන් බුදුසිරිතෙන් පුදා ගමයි පන්සලයි වැවයි දාගැබයි කියන සංස්කෘතික තේමාව යටතේ ගොඩනැගූ විහාරයේ කේන්ද්‍ර කරගත් බෞද්ධ දර්ශනයේ කේන්ද්‍ර කරගත් අධ්‍යාපන ක්‍රමයකින් ලංකාව නිර්මාණය කෙරේ. ඒ උත්තරීතර ශ්‍රී ලංකාව තමයි පින්නතුනේ ලෝකේ ජයගන්න ලෝකේ උතුම් රට ශ්‍රී ලංකාව. ඉන්දිය සාගරයේ මුතු ඇටයේ ශ්‍රී ලංකාව, බුදුන්ගේ දේශයේ ශ්‍රී ලංකාව, පෙරදිග ධාන්‍යාගාරයේ ශ්‍රී ලංකාව කියන විරුදාවලීන් රසකින් පූජනීයත්වයට පත්වෙච්චි අපේ රට ගොඩ නැගුණේ. නමුත් එව්වා දැන් නෑ, ඉතුරු වෙන, විනාශ වෙන. ඒකට හේතුව පින්නතුනි සැප දෙන්න ගියා. එහෙම සැප දීගෙන දීගෙන යනකොට ඊළඟ කාරණය මතුවෙනවා. වෙලාවත් ඉවර වෙගෙන යනවා. මට දීලා තිබිච්චි ඒ නිසාවෙන් සාංගික දානෙකුත් තියෙන යහපැත්තේ ගෙදර එවුන්දලාගේ වැඩේ පරිමහන්නත් ඕන. පින්නතුනේ බුදුහාමුදුරුව අනුදැන වදාරනවා සැප දෙන්න ගියාම අනරියෝ පූජනීය බව නැති වෙනවා. ඒ වගේම පින්නතුනි පෝතුජ්ජනිකෝ කෙලස් බර බව වැඩි වෙනවා. කෙලස් බර බව වැඩි වෙනවා, පූජනීය බව නැති වෙනවා. අනත්ත සංගීතෝ විනාශේෂම යන මේ කියන කාරණා ඔක්කොම තියෙනවා පුතා. දැන් ඉස්සරට වඩා කෙලස් බරයි. රාගය මතු වෙන අවස්ථා වැඩි, ద్వේෂය කෝපාවිෂ්ඨ වෙන අය වැඩි, මෝහ මූලික අය වැඩි. මෝඩ වැඩනි කරන්නේ කරන ධර්ම නේ. නාය නැති මිනිහෙක් ඉන්නවද මෙතන? නාය නැති මිනිස්සු නේ. ගෙවල් හදනවා අහස උසට නාය. වාහන ගන්නව නැය අපේ ජීවිතේ. ඊට පස්සේ අඬා ජීවත් වෙනවා. වාහනෙන් ඇතිවර ආමියගේ කොල් පැටියෙක් මේ ළඟ දිනනවා. ලොරියක් කරා ලොරි බණියා. ඒකට පඩියෙන් කැපෙනවලු ඉසි ගන්නවා. මනවා ලොරිය මොකද කරන්නේ ගෙදර? මොකෝ අන්නේ ලොරියගේ තියෙනවා. ගේ හදන්න ණය ගත්තුවයි ලොරිය ගන්න ණය ගත්තුවයි ඔක්කොම පුතා කැපිලා ගියාම රුපියල් 6000 ලීටරුවෙ. දැන් මේ මිනිහා ජීවත් වෙන්නේ කොහොමද පුතා?
අරක මලකඩ කකා ගේ තියෙනවා මේක පොලි බඳිනවා. ආදායමක් තියෙන්නේ ගන්නෙප නැහැ. මං ඒ ගමන කිව්වා තේරුම් කරලා මෝඩ වැඩ කරලා විනාශ වෙනවාට වඩා මය පුතාට ලක්ෂයක් අමාරක් පාඩු උනත් කමන්නේ ඕක දැම්ම විකුණපා. විකුණලා පමණට ඉක්මවා ඔළුව විදුම්මවා ගන්න නැතුව අර ගෙවන්න තියෙන මුදල් ටික ගෙවලා මේ වෙනකන් ගෙවාපු හරිය තියෙන ඉතුරු ටික ගෙවලා ඉතුරු වෙනවා නම් අතිරිත්තයක් ඒක පොතේ දාලා තියපන්. හිමින් සැරේ ඉතුරු කරලා උඹට ගැළපෙන එකක් උඹ ගන්න. කමකට පලකට නැති එකක් අරන් වැඩන්න. අඩුමතරමේ උඹ පෙන්ෂන් යනකන් ඉඳලා ගත්තා නම් ඒක ප්‍රයෝජනයකටවත් ගන්න තිබ්බා මොනවා හරි අතුරු ව්‍යාපාරික කටයුත්තට. එහෙම එකක් නැහැනේ. ඒකෙන් ආදායම් නැහැ. තිබ්බු ආදායම මේකට වල දාලා මේ මිනිස්සු ගැටලු හදාගෙන. මේ රටේ කොච්චර ඉන්නවද? ඈ? වාරක බලන්නකෝ. නැද්ද කිය? අමු එන්නේ කන්න. ඔක්කොම නැහැ. නෑ නැති මිනිහෙක් නැහැ. හඳුන්නේ මන්නා නෑ නෑ සතයක්වත් කියලා කවුරු හරි කියයිද? නෑ පුතා මුළු ලංකාවෙම හැමෝම ණය. මෙන් මේ චූටි පැටව දෙන්න ඉන්නවද? මෙවුන් දෙන්නත් ණය. කාටද? ඇමරිකාවට, එංගලන්තෙට, චීනෙට, ජපානෙට, ඉන්දියාවට, මැලේසියාවට. මේ රටවල් වල ණය. ඇයි අර අප්පලා අපි උකස්තියදී නෑ අරන් එනවා. නෑ අරන් ඇවිලා අප්පලා බාගෙට භාගයක් කාලා චුට්ටක් ඉහලා පෙන්නනවා. බාගෙට භාගයක් කාලා චුට්ටක් ඉහලා පෙන්නනවා. ඉතින් ස්වාමීන් වහන්සේ අපි නෙමෙයි ණය. උට ණය ගන්න අපි නේ අසංකෙන්නේ. අපි නේ අනුමත කෙරුවේ. අපි නේ උට බලේ දුන්නේ. අර ගමෙන් හිටපු නිකම්ම නිකම් ගස් බොනාට. බලේ දීලා ඇරලා ඉවරලා ඌ දැන් අපි විකුණ විකුණ කනවා. ඔබම නිර්මාණය කරපු කෙනා. ඒකට දැන් කෑ ගහලා වැඩක් නැහැ. දැන් ඔබ ගත්ත මිනිහා ඔබට තරනකොට ලෝකයට දැල්ලා හරියන්නේ නැහැ. තමන්ම නිගත්තේ. අම්මත් එපා කියලා තාත්තත් එපා කියලා නෑයොත් එපා කියලා උඹට මං ඇති මට උඹ ඇති ඒ හින්දා යමු කඳු ගැට යකුඩට ගිහිල්ලා හීන් පැලක් හදාගෙන පාඩුවේ ජීවත් වෙමු. අර උදැන් තඩි ගහනවා. තඩි ගහනකොට දැන් මොකද කරන්නේ? කාටද ගියේ? කාටද බයින්? අපි විසින් නිර්මාණය කරපු ලෝකය අපිට තරනකොට පුතා ඒක අපේම වරද නිසා වෙනාට දොස් කියලා හරියන්නේ. එහෙනම් ලෝකේ වැඩ කරනකොට පින්නතුනි නුවණින් වැඩ කරන්න. කෙලස් බර ලෝකයේ අද බලන්නකො පොඩ්ඩක් ඇත්තම් මිනිමරන ප්‍රසිද්ධිය බෙල්ල මිරිකනවා එකේ අනික වීඩියෝ කරනවා. මෙහෙම අමානුෂීය කෙලස් බර ලෝකයක් අපි චූටි කාලේ දැකලා තිබ්බද? දැකලා නැහැ. රාගිකයි, ද්වේෂ සහිතයි, මෝහ මූලිකයි. කෙලෙසන් වැඩි වෙනවා. අනරියෝ පූජනීය බව නැති වෙනවා. අම්මට වදින්න, තාත්තට වදින්න, ආච්චිට වදින්න, සීයට වදින්න, ගුරුවරයෙකුට ගරු නැහැ, වැඩිහිටියෙකුට ගරු නැහැ, පූජකයෙකුට ගරු නැහැ. රටේ රජුරවන්ට මං දැක්කා බෙල්ලට රණුවක් දාලා අත්ත ගෙල්ලලා ඉන්නවා අන්තර්ජාලේ රූප රාමුවට. බලන්න රජුරවන්ට කොල්ලා තියෙනද? හා රජුරවන්ට මොන තරම් ගෞරවයක් තිබ්බද? බයක් තිබ්බද? ඒ විතරක් නෙමෙයි ගමේ ආරච්චි මහත්තයා එනකොට කරේ තියෙන ලේන්සුවත් අරගෙන මෙහෙම තුන තියෙන තියලා තද කරගෙන පාරේ අගෝට බැහැලා ඇලට බැහැලා ආරච්චිලා හාමුදුරුවනේ බැහැරක් වාගේ. එහෙමනේ කතා කියන්නේ ආරච්චිලා හාමුදුරුවෝ. ආරච්චි මහත්තයා ගෙදර ගියපු වෙලාවේ ආරච්චි මහත්තයාගේ ගෙදර වැඩට හිටපු කොල්ලා හාමුදුරුවෝ තමයි ආරච්චි මහත්තයා හම්බෙන්න ගිහිල්ලා තියෙන්නේ. ඒ වෙලාවේ දැන් අර වැඩට හිටපු කොල්ලා හාමුදුරුවෝ එනකොට ඉස්සරහට ගියා. ඒකම ඇහුවලු කොල්ලෝ කොයි අපේ ආරච්චි අපේ හාමුදුරුවනේ ආරච්චිලා හාමුදුරුවෝ බැහැරක් ගිහිල්ලා
එහෙනම් කියාපිය තොපේ හාඳුරු ආපුවාම බුදු හාඳුරු ඇවිල්ලා ගියා කියලා. ඒක හාඳුරු නම් මේ හාඳුරු බුදු හාඳුරු වෙන්න බැයි. ඒකේ තියනනේ තියන ගෞරවය තියන පිළිවෙල. දූරාවලියක් තියනවා ගල් කරන. ඒ දූරාවලිය තියන්න. පිටියේ උතර පුදන්න ඕන. මට මතකයි අපේ අටුවාවේ තියනවා එක දැනක දුර්භික්ෂේ කාලේ හාමුදුරුවරු පන්සල් අතහැරලා යන්නේ යන. ඒ යන්නේ යනකොට අවසාන මොහොත දක්වාම දුක් විඳගෙන පන්සල රැකගෙන ඉඳලා ගෝලෙයයි ගුරයි දෙන්නාට ඉන්නම බැරුව ලොකු හාමුදුරුවෝ පොඩි හාමුදුරුවෝ දෙන්නත් යනවා දැන් යන්නේ. යදුන් ගාන දුර ඇවිල්ලා 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 දැන් පුතා ඇලක් දොලක් ගඟක් විලක් පොකුණක් මොකක්වත් නැහැ. අමුවට කිය හපලකන්න කොලයක්වත් නැහැ ඔක්කොම වේලිලා. ඒ තරම් නියඟේ. ඈත පේනවා තල් ගහක්. ලොකු ආන්දරෝ හිතින් හිතනවා මේ තල් ගහේ ඇට්ට ගුණා වෙච්ච ගෙඩියක් හරි තිබිලා ඉදිලා වැටිලා තිබුණොත් මේ අහිංසක පොඩි නමට ඒකවත් පොඩි කරලා දීලා පිපාසය නිමාගෙන අරන් යන්න ඕනේ කියන හැඟීමෙන් පිය සෙනෙහස උපදවාගෙන යනවා තල් ගහ පැත්තේ. තල් ගහ පැත්තෙන් ගිහිල්ලා ගහ වටේ කැරකිලා බැලුවා මොකක්වත් නැහැ. උඩ බැලුවා. උඩ වළනකොට පේනවා තල් කුරුම් බගෙඩි දෙකක් තියෙනවා. දැන් ලොකු හාමුදුරුවන්ට නගින්න බෑ ගහට. උපසපන් භික්ෂුවා. පොඩි නමට නගින්න කියන්න බෑ ලොකු හාමුදුරුවන්ට. ඒකම ලොකු හාමුදුරු උපායක් යොදනවා උපක්‍රමයක්. පොඩි නම බිම එකක්වත් වැටිලා නැහැ. ගහේ නම් කුරුම්බ දෙකක් තියෙනවා. උපසම්පදා වෙලා ඒගොන පොඩි නම ගිහිලා වඳිනවා. අපේ හාමුදුරුවන් සාසනේ නාමෙන් උපසම්පදා නැති මං නැග්ගර කමක් නැහැ. දැලපිහියක් තරම් නගින නැගලා අර තල් පිටි අතරෙන් හීරි හීරි උඩට ගිහිල්ලා තල් කුරුම් බගෙඩි දෙක කඩලා බිම දාලා පිහිය බිම දාලා ලොකු හාඳුරෝ හදවතේ ගැස්මෙන් පින්නතුනේ. පුංචි හාඳුරෝ බිමට බහිනකොට තල් කුරුම්බයක් කපලා ඉස්සරෝම එක දෙනවා. පොඩි හාඳුරුව පොඩි හාඳුරෝ දෑතින්ම අරගෙන දන ගහන ලොකු හාඳුරුව ගාව දන ගහලා ආපහු ලොකු හාඳුරුවන්ට පූජා කරනවා. ලෞතුරා බුදු අමාමෑණියන් වහන්සේගේ සම්බුදු සසුනේ සඟ පෙළ පිළිවෙත අපේ හාමුදුරුවනේ තියෙනවා. නොකා නොබී මැරී ගියත් ඒ සඟ පෙළ පිළිවෙත තැබිය යුතුයි කියලා මේක ඔබ වහන්සේ පිළිගනිත්වා කියලා කියන ලොකු හාමුදුරුවෝ ඊට පස්සේ ගාර ගන්නවා. පැත්තකින් තියලා පොඩි නමටත් එකක් කපලා දෙනවා. සඟ පෙළ පිළිවෙතට ගරු තියෙනවා පුතා. අපේ ශාසනික පැවිතුම් තිබෙහෙම. නමුත් එව්වා ගිහි සමාජෙත් නෑ පැවිදි සමාජෙත් බොහෝ තැන දැන් ඉතුරු වෙලා නෑ. ඒ කරුමේ තමා පුතා මේ ගරා වැටෙන ලෝකයක් තියෙන. අනත්ත සංහිතෝ ඒ හින්දා යන්නේ විනාශෙටමයි. අවබෝධයේ යුක්තව තුනුරුවන් දැක දැන අඳුනාගෙන පින් සිතින් ප්‍රඥාව දියුණු කොට ලෞතුරා තථාගත බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළ අනිත්‍ය වූ මේ ලෝකය එවැගේම දුක් සහිත වූ මේ ලෝකය අනාත්මීය වූ මේ ලෝකය නුවණින් දැක දැන අවබෝධ කරගෙන වහ වහා කල යුත්තේ කවරේ දැයි සොයා බලා දිවියෙන් නුවණින් දසපින් කිරියවතෙහි යෙදී ලෝතුරා බුදුන් දැක නිවන් දකින්නට මඟ තනා ගන්නට වරම් වේවා කියන හැඟීමෙන් සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. සාදු සාදු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාග මහින්දිකා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාග මහින්දිකා
පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ධම්ම දේශනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු මං පරන්ති